අපි එක එක මතිමතාන්තර දිගේ යන්න පටන් ගන්නවා. දෘෂ්ටි වැටෙනවා. කියා පාණ්ඩ යනවා. අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. විනාශයි. විනාශයි. ඒක දැනෙන්න දැනෙන්න තේරෙන තමයි නිහතමානී වෙන්න ඕනේ භාවනා නොකරන එකට කමන්නේ. සිල් නොරැක්කට කමන්නේ. මමත් සිල් ලකිනවා. මමත් භාවනා කරනවා. මට ওই දැක්කයි කියලා මොනම දෙයක්වත් කෑ ගහන දෙයක් නැහැ කියලා පුළුවන් තරම් ඒ නිහතමානී වෙනවනම් තමයි තේරෙනවා බාහිරෙන් රූපයක් දැක්කට ඒ රූපෙට තියෙන රාගය අඩු වෙනවා. ඒ වෙනුවට අර පළපුරුදු මූල කර්මත්තාන්න යනවා. මූල කර්මත්තා නැත්තන් නැහැ කියලා දන්නවා. ද්වේෂයෙන් මොකක් කරේ? ඒකට දන්නවා ඒ ද්වේෂය ආවට පස්සේ ඒකට හිතන්න ගියොත් වැඩෙනවා. පොර වැඩෙනවා. මම මගේ මූල කර්මත්තාන්න යනවා. මෝහේන නිදිමත වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. ඒතුළු මූල කර්මත්තාන්න යනවා. ඔක්කොටම එක උත්තරයයි. ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනේම හැමාරේ මූල කර්මත්තන්නේ හිත දාන්න ඕනේ කියලා කියනවනම් මතුවෙන රාගයේ, ద్వේෂයේ, මෝහයේ හැමාරේ බැලිම තමයි නිවන කියන්නේ. ඒකට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා, පටිනිසග්ගානුපස්සනා කියලා රාගයේ වුණත්, ద్వේෂයේ වුණත්, මෝහයේ වුණත් එකම රසයි කියලා බුදුහාමුදුරුවෝ කියන එක විමුක්ති රසයි. අපි කරන්නේ ඒක ගෙවෙනවා වෙනුවට හිත යන්නේ මූල කර්මත්තාන්නේට දෝ කියලා අර අරසා කරගත්ත තමන්ගේ මේ හැරවුම් ලක්ෂයට නැත්තම් වාංගු වෙන තැනට හිත දාන්න පුළුවන් නම් මරණ මොහොතෙත් ඔය தත්ත්වය අපිට ලැබෙනවා. මරණ බව හොඳටම දන්නවා. හැබැයි අර පළපුරුදු ආනාපාන හිත යනවා. ඒ නිසා රාහුල පුංචාම්දන බුදුහාමර කියලා මතක් කරලා තිනවා රාහුල ජීවත් වෙන තාක්කල් ආනාපානි සත්‍ය වැඩිවනම් චරිමක පස්වාසපි ජානතෝ නිරුජ්ජಂತಿ. දැන් මේ යන්නේ අන්තිම ප්‍රස්වාසය කියලා දැන දැනලු හුස්ම ටික වැටෙන. කලබලයක් එන්නේ නැහැ. මොකද අමලියේදී කලබලෙදි මේක දැකලා තියෙනවා. මේක අත්විඳලා තියෙනවා. බටපිට බලන්න එපා. නානා ඍතු වේසමව මගෞරනවා. උඹ ඊව මොකක්වත් බලන්න එපා. අර පරපුරුදු තමන්ගේ මූල කර්මස්ථානේ, තමන්ගේ සතිය, තමන්ගේ ඉරියව්ව ගත්තනම් ඇයි මේ manussකයක් ඇතුවවි ඉපදුනේ? ඇයි මේකට දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ කියන එක තේරෙන්නේ?